දෙදස් විසි දෙකේ නොවැම්බර් මාසේ 13 වෙනිදා ගෝචර ගමනින් බුද්ධ උච්චික රාසි ගත වීම බුද්ධ උච්චික රාසියට එන අවස්ථාව වන විට ඒ රාසියේ සිකුරු ගෝචර ගමනින් ඇවිල්ලා ඉන්නවා ඒ නිසා බුද්ධ සිකුරු සංයෝගයක් මේ අවස්ථාවේදී නිර්මාණය වෙනවා මේ නිර්මාණය වීමත් එක්කම සහ බුද ගෝචර ගමනින් උච්චක රාශියේ ගමන් කරන කාලය තුල අපේ රටට බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් කාලයක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ තමයි වැඩි විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව හොඳ ප්‍රතිපත්ති අනුගමනය කරන කාලයක් වෙනවා ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන අධ්‍යාපන ආයතන ආදීෙහි වර්ධනයක් ඇති වෙන්න පුළුවන් කාලයක්ද වෙනවා එමෙම්ම ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල මේ කුඹලක්නේ අපේ රට තුල බිහි කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන කාලයක්ද වෙනවා මේ අනුව බුද්ධ සිකුරු සංයෝගයෙන් උච්චික රාශි ගත වෙලා ඉන්න මේ කෙටි කාලය තුල අපට සහ ඔබගේ ලග්නය අනුව කොහොමද පලාපල කියලා අපි ටිකක් සලකලා බලමු මේෂ ලග්නය මේෂ ලග්නයේට මාරක ග්‍රහයෙක් තමයි බුද මේ බුදද කොළොස්සරි මාසෙ 13 වෙනිදා ඉන්නේ අටවැන්න කියන විපත් ස්ථානයට විපත් ස්ථානයට බුද එනකොට තවත් මේෂ ලග්නයටම මාර්ග ග්‍රහයක් වෙන සිකුරුත් ඊ තැන්පත් වෙලා ඉන්නවා. එතකොට මේ දෙන්නගේ සංයෝගයත් සිද්ධ වෙනවා. ඒක නිසා මෙතන ඉන්න බුදගෙන් වඩාත් යහපත් ප්‍රතිඵල මේෂ ලග්න හිමියන්ට බලාපොරොත්තු වෙන්න මේ කෙටි කාලය තුල අමාරුයි. විශේෂයෙන්ම දූෂණ චෝදනා ඒ වගේම ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වෙන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ වගේම මේෂ ලග්නයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නම් ඔබගේ තියෙන හැකියාවන් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ වගේම ඔයාලගේ ආදායම් තත්ත්වය අඩු වෙන්න පුළුවන් කාලයක් වෙනවා. වියදම් පැත්ත වැඩි වෙන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ වගේම මෙතන කෙටි කාලයක් ගැවසෙන බුදගෙන් අධ්‍යාපන හැකියාවන් මේෂ ලග්න දරුවන්ට අඩු වෙන්න තියෙන හැකියාව තමයි වැඩි. ඒ වගේම මෙතන ඉන්න බුද තියෙන උනන්දුව උත්සාහය අඩු කරන්න බලනවා. උනන්දුව උත්සාහය අඩු කරනකොට තරංග විභාගාදීෙන් ප්‍රතිඵල අඩු වීමට තියෙන හැකියාව තමයි වැඩි. ඒ නිසා ඒ පිළිබඳව වඩා උනන්දුවෙන් කටයුතු කරන්න ඕන කාලයක් තමයි මේ බුද අටවැන්නේ ගමන් කරන කාලය. ඒ වගේම ආර්ථික තත්ත්වය අඩු වෙනකොට නැත්තම් පර්ස් එක හිස් වෙනකොට ඔයාලට යම් යම් අපරාධ අපචාර ක්‍රියා කරන්න හිතෙනවා. එහෙමත් නැත්තම් හොරකම් කරන්න හිතෙනවා. හැබැයි බුදාට වෙන්නේ ගමන් කරන කාලය තුල ඔයාලා ඒ වගේ දේවල් වලට පෙළඹුණොත් ඒක රහසිගතව කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අහු වෙනවා. ඒ අසුවීමත් එක්කම ඔයාලා ගොඩක් වෙලාවට බන්ධනාගාරගත වීම, පොලිසියට යන්න සිදුවීම් වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ එබැවින් එහෙම නැත්තම් ඒ නිසා මේ මේෂ ලග්නේ ඔයාලා මෙන්න මේ කෙටි කාලය ඉතාමත් කල්පනාවෙන් ගත කරන්න ඕන කාලයක් වෙනවා. උසඹ ලග්නේ 11 වෙනි මාසේ 13 වෙනිදා 9:20ට ඔයාලගේ හත්වැන්නට තමයි ගෝචර ගමනින් බුද පැමිණෙන්නේ. හත්වැන්න කියන්නේ කලස්ථානය, ඒ කියන්නේ විවාහය පිළිබඳව පෙන්වන ස්ථානය, ඒ වගේම බාහිර සම්බන්ධතා පෙන්වන ස්ථානය. මේ ස්ථානයට බුද එන විට සිකුරුත් එතන ඉන්නවා. එතකොට හත්වැන්නේ බුද සිකුරු සංයෝගයක් තමයි මේ කාලයේ නිර්මාණය වෙන්නේ.
බුදුසිකුරු සංයෝගයක් මෙතන නිර්මාණය වෙනකොට හත්පැන්නේ වලට ලොකු යහපතක් කරන්න බලනවා අඩුයි. හැබැයි බුදු ඔයාලගේ ලග්නයට සුභ ග්‍රහයක් වෙනවා. මෙන්න මේ සුභ ග්‍රහයා හත්පැන්නේ සිකුරුත් එක්ක ඉන්නකොට සිකුරුගේ මනමාලකම් දඟකාරකම් පාලනය වෙන තත්ත්වකුත් ඇති වෙනවා. මේ නිසා උසඹ ලග්නේ ඔයාලට යහපත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. ප්‍රේම සම්බන්ධතා විවාහයකින් කෙලවර වෙන තත්ත්වයට පත් වෙන කෙටි කාලයක් තමයි මේ බුද හත්පැන්නේ ගමන් කරන කාලය. ඒ වගේම මේ හත්පැන්නේ බුද ගමන් කරන කෙටි කාලය තුල අධ්‍යාපනය ලබන දරුවන්ටගේ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන සහ වඩා තුනන්දුවෙන් වැඩ කටයුතු කරන කාලයක් බවට පත් වෙනවා. බුද හත්පැන්නේ ඉන්න දරුවන් තරඟ විභාග වලට මුහුණ දෙනව නම් ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව තමයි වැඩි වෙන්නේ. ඒ වගේම උසඹ ලග්නේ ඔයාලගේ හත්පැන්නේ බුද ගමන් කරන කාලය තුල ආදායම් තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන් හැකියාව තමයි තියෙන්නේ. උනන්දුව උත්සාහය තියෙනවා නම් ඔයාලා අලුත් දෙයක් පටන් ගත්තොත් ඒක දියුණුවට පත් වෙන කාලයක් වෙනවා. ඒ වගේම මේ කෙටි කාලය තුල ඔයාලට ඥාති මිත්‍රාදීන්ගෙන් හිතවතුන්ගෙන් නෑයින්ගෙන් වෙන ලැබීම් වැඩි වෙන කාලයක් වෙනවා. මේ ලැබීම් උසඹ ලග්නේ ඔයාලට ඉතා ක්‍රමෝත්පාලනය කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා නම් වඩාත් හොඳ යහපත් තත්ත්වයකට පත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම හත්පැන්නේ බුද ගමන් කරන කාලය තුල ඔයාලා ලියන්න කියන්න විශේෂයෙන් බාහිර සම්බන්ධතා එක්ක ගනුදෙනු කරන සම්නිවේදන කටයුතු වර්ධනය කරගන්න පටන් ගන්නව නම් ඒක හොඳ කාලයක් වෙනවා. ඔයාලා නිවේදක නිවේදිකාවක් නම් ඒ වගේම ලේකක ලේඛිකාවක් නම් ගායක ගායිකාවක් නම් ඔයාලගේ මෙතන මේ කෙටි කාලය තුල ඒ හැකියාවන් වර්ධනය කරගන්නත් පුළුවන් කාලයක් වෙනවා. එමෙම්ම ඒ හැකියාවන් වලින් ඔයාලගේ ආදායම් තත්ත්වයත් වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ නිසාම බුද හත්පැන්නේ ගමන් කරන කෙටි කාලය උසම ලග්න හිමියන්ට යහපත් කාලයක් බවට පත් වෙනවා කියලා තමයි මට මේ වෙලාවේදී පෙනී යන්නේ. මිතුන ලග්නේ හයවැන්නට තමයි ඔයාලගේ යෝගකාරක බුද ගෝචර ගමනින් එන්නේ. ඒ වගේම හයවැන්නට බුද ගෝචර ගමනින් අසුබයි කියන්නේත් නැහැ. එතකොට මේ හයවැන්නට බුද පැමිණීම නැත්තම් බුද එන එක හොඳයි. හැබැයි බුදගේ පැමිණීම හොඳ වුණාට මේ හයවැන්නේ මේ වෙනකොටත් ගෝචර ගමනින් සිකුරුත් ගමන් කරනවා. ඒ නිසා හයවැන්නේ මේ කෙටි කාලය තුල බුද සිකුරු සංයෝගයක් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට හයවැන්න කියන්නේ සතුරන් මෙන්ම ලෙඩ රෝග පෙන්වන තැන. මෙතන බුද ගමන් කරනකොට ඔයාලට ලෙඩ රෝග බෝ වීමට තියෙන හැකියාව වැඩි. ඒ පිළිබඳව අවධානයකුත් නැහැ. ඒ වගේම සිකුරුත් ඉන්න නිසා විශේෂයෙන් සෙම් රෝග වලින් ප්‍රවේශම් වෙන්න ඕන කාලයක් වෙනවා. ඒ වගේම මෙතන බුදත් එක්ක සිකුරු හයවැන්නේ නිසා බුදගේ පැමිණීමත් එක්කම සිකුරුගේ මනමාල දඟකාරකම් මෙතනදී පාලනය වෙනවා. හරියට අම්මා කෙනෙක් එක්ක දරුවෙක් ඉන්නවා වගේ. එතකොට මෙතන ඉන්න බුදගෙන් ඔයාලට යහපතක්ම තමයි සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ. හැබැයි මේ කාලේ අමතක කරන්න එපා, ඔයාලගේ ජනවාරි 17 වෙනිදා වෙනකන් සෙනසුරු ඒ රාෂ්ට්‍රක තත්ත්වයකුත් තියෙනවා. මෙන්න මේ නිසා මේවයි සුබඵල තරමක් පාලනය වෙන්න පුළුවන් හැකියාව තමයි තියෙන්නේ. හැබැයි ඔයාලා උත්සාහ කරොත්, උනන්දුවෙන් කටයුතු කරොත් ඔයාලට ඉතාමත් හිමීට නැගිටින්න පුළුවන් කාලයක් බවට මේ කෙටි කාලය පත් වෙනවා. විශේෂයෙන්ම මෙතනත් රහස් රාසියක්. මේ රහස් රාසිය තුළ බුදසිකුරු ඉන්නකොට ඔයාලට රහස් වැඩ කරන්න හිතෙනවා. ඒ නිසාම গুপ্ত කටයුතු වලින් ඔයාලට ආදායම් හොයාගන්න පුළුවන්කම තියෙනවා. ලොතරැයි ජයග්‍රහණ වගේවත්
ලැබෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතන බුද ඉන්න කොට ඔයාලගේ ආත්ම ශක්තිය කියන එක වැඩි වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒක නිසා යහපත් අයහපත් ප්‍රතිඵල සමතත්වයෙන් තියෙන කාලයක් බවට මේ කාලය පත් වෙන බව තමයි පෙනී යන්නේ. සිංහ ලග්නයට බුද මාර්ග ප්‍රතිඵල තමයි දෙන්නේ. ඒ වුණත් ගෝචර ගමෙන් හතරවන්නට බුද හොඳ සුබ තත්වයක් තමයි නිර්මාණය කරන්නේ. එතකොට මාර්ග ග්‍රහයෙක් සුබ තත්වයක් නිර්මාණය කරනකොට කොහොමද වෙන්නේ කියන එක අපි ටිකක් හිතන්න වෙනවා. ඔයාලගේ ඉඩකඩම් වලින් එන ආදායම් වැඩි කරන්න පුළුවන්. ඒ වගේම යාන වාහන වලින් එන ආදායම් වැඩි කරන්න පුළුවන්. හැබැයි මේවා වැඩි කරන්නේ මෙතනත් සිකුරුත් එක්ක තමයි බුද ඉන්නේ. මේවා වැඩි කරන්නේ ඔයාලට එතකොට ඔයාලා ළොමකට යවන්න පුළුවන් තත්වයට තමයි. ඒ නිසා මේ කාලය තුල සිංහ ලග්නේ ඔයාලා පංචකාම සම්පත්තියට වැඩියෙන් ඇල්මක් ඇති කරගන්න කාලයක් වෙනවා. ආදායම් වැඩි වෙනකොට ඒවා වියදම් කරන්න නැටුම් ගැයුම් වැයුම් බලන්න යාම විතරක් නෙමෙයි අනියම් සම්බන්ධතා ඇති කරගන්න ඒ වගේ අපචාර ස්ථානවලට යන්න තියෙන උවමනාව වැඩි වෙන කාලයක් වෙනවා. ඒක නිසා ඉතා කල්පනාවෙන් එවැනි දේ පාලනය කරගන්න ඕන කාලයක් තමයි මේ හතරවැන්නේ බුද ගමන් කරන කාලය. බුද කියන්නේ හොඳත් නැති නරකත් නැති ග්‍රහලෝ සුරතලෙ. එයා එතකොට දඟකාරකමින්ම තමයි ජීවත් වෙන්න කටයුතු කරන්න බලන්නේ. එතකොට ඉඩකඩම් යාන වාහන වස්තුව සහ මව කියන මෙන්න මේ තැන්වලට අයිති තැනට තමයි බුද ඇවිල්ලා ඉන්නේ. එතකොට මේවයි වර්ධනයක් වුණත් මේවයින් ආදායම් වැඩි වුණත් විතරම බලන්නේ මේවායින් ඔයාලා සුමකට වැඩිය නොමකට යොමු කරන්න. ඒ නිසා මේ කාලය තුල මේවායින් ආදායම් වැඩි වුණත් ඔයාලා ඊතා කල්පනාවෙන් කටයුතු කරන ගමන් ඊතා යහපත් ජීවිතයක් ගත කරන්නත් කල්පනා කරන්න ඕන කාලයක් වෙනවා. ඒක නිසාම මෙතන ඉන්න බුද අධ්‍යාපන කටයුතු වලට පොඩ්ඩක් පසුබෑමක් තමයි ඇති කරන්න බලන්නේ. ඒ නිසා කටක ලග්නේ දරුවන් ඉන්න දෙමව්පියන් දරුවන් ගැන අවධානයෙන් විශේෂයෙන් තරුණ දරුවන් ඔය කියන්නේ සාමාන්‍යයෙන් 13ට එහා ඒකට සාමාන්‍යයෙන් කියනවා ටීන් වයස කියලා. මෙන්න මේ වයසේ ඉන්න දරුවන් ගැන වඩාත් අවධානයෙන් කටයුතු කරන්න ඕන. නොමගට යමු වෙන්න තියෙන හැකියාව වැඩි කාලයක් මේ බුදගේ හතරවැන්නේ පෙන්වන නිසා. සිංහ ලග්නේ හතරවැන්න මවට ඉඩකඩම් වලට යාන වාහන වලට දෙමාපියන්ට තියෙන වස්තුව ලැබීමට ඇති ස්ථානය වෙනවා. ඒ වගේම ඒ නිසා ඒ වගේ වර්ධනයක් ඇති වුණත් මේවා දරුවන්ට බෙදාවෙන් කර දීමට සුදුසු කාලයකුත් මෙන්න මේ කෙටි කාලය තුල ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙතන ගත කරන බුද සිංහ ලග්නේ ඔයාලට ඔයාලගේ දරුවන්ට යහපත් මෙන්ම අයහපත් කටයුතු වලටත් යොමු කරන කාලයක් වෙනවා. ඒක නිසා ටීන් වයස එහෙම නැත්තම් 13න් එහා වයස පෙන්වන දරු දැරියන් සම්බන්ධව වැඩිම අවධානයක් යොමු කරන්න ඕන දරුවන් සිංහ ලග්නේ නම්. ඒක නිසා මේ කාලයේ සිංහ ලග්නේ ඔයාලා ඉතාමත් කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක් වෙනවා. කන්නේ ලග්නේ කන්නේ ලග්නේ ඔයාලගේ ලග්නාධිපති බුද මෙන්න මේ ලග්නාධිපති ගෝචර ගමනින් එන්නේ ඔයාලගේ වික්‍රමස්ථානයට. වික්‍රමස්ථානයට ගෝචර ගමනින් බුද පැමිණීම නැත්නම් ග්‍රහලෝ සුරතලා පැමිණීම ඔයාලට යහපතක්ම කරලා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අයහපතක් තමයි කරන්න බලන්නේ. ඔයාලගේ තියෙන වික්‍රමය
එමනත්තං ශක්තියට ඔයාලගේ තියෙන ජනප්‍රියතාවයට හානියක් තමයි කරන්න බලන්නේ ඔයාලට දූෂණ චෝදනා අපවාද නිନ୍ଦා ඉන්න තියෙන කාලයක් තමයි මෙන්න මේ කෙටි කාලය මොකද මෙතන ඉන්නේ සිකුරුත් එක්ක සංයෝග වෙලා සිකුරු කියන්නේ ග්‍රහලව සුකුමලිය සුරතලිය මෙතන ඉන්නේ ග්‍රහලව උරතල උරතලත් එක්ක මෙතන ඉන්න සිකුරු ඔයාලා නිතරම යහපත් කටයුතු වලට වැඩිය අයහපත් කටයුතු වලට පොළඹවන්න බලනවා වැඩි මොකද බුදට මෙතන සිකුරුගේ බලපෑමත් මෙතන යම්කිසි තත්වයකින් තියෙන නිසා ඒ නිසා ඔයාලා බොහොම උත්සාහයෙන් උනන්දුයෙන් ගොඩනගාගත් ජනප්‍රියතාවයක් තියෙනවනම් මෙන්න මේ කෙටි කාලය තුල අහිමි වෙලා යන්න පුළුවන් ඒ වගේම ඔයාලා යම්කිසි හොරකමක් එහෙම නැත්නම් වෙනක් කෙනෙකුට අයිති දීපලක් වෙනක් කෙනෙකුට අයිති වස්තුවක් මොනවා හරි බලෙන් හෝ ඔවුන් නොදැනී අත්පත් කරගෙන ඉන්නවනම් ඒවා පිළිබඳව සාකච්ඡා කරන කතා කරන කාලයක් වෙන්න පුළුවන් ඒවා නැවත ලබා දෙන්න කියන ඉල්ලීම් ලැබෙන කාලයක් වෙන්නත් පුළුවන් ඒ නිසා ඔයාලගේ වික්‍රමයන්ට හැකියාවන්ට හානි කරන කෙටි කාලයක් තමයි මේ බුද වික්‍රමස්ථානයේ ගමන් කරන කාලය එතකොට මෙතන ඉන්න බුද ඔයාලගේ දරුදරියන් සම්බන්ධව ඔයාලගේ දරුවන් සම්බන්ධව හොඳ කතිකාවක් කතිකාවතක් ගොඩනගන්නේ නැහැ ඔවුන් පිළිබඳව යහපත් කතිකාවක් ගොඩනගන්නේ නැහැ ඔවුන් සමාජයට හානිදායකයි කියන මතය තමයි සමාජයේ නිර්මාණය වෙන්නේ ඒ නිසා කන්‍යා ලග්නේ ඔයාලා ඔයාලගේ දුවා දරුවන් පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ඕන කාලය බවට මේ කාලය පත් වෙනවා තුලා ලග්නය තුලා ලග්නේට සුබ තත්වයෙන් තමයි බුද ඉන්නේ මෙන්න මේ සුබ තත්වයෙන් ඉන්න බුද තමයි ගෝචරෙන් ඔයාලගේ දෙවන්නට කොළොස්සිනි මාසේ 13 වෙනිදා රාත්‍රී 9:20ට එන්නේ මෙතන කුටුම්බ ස්ථානය ඒ වගේම ධන ස්ථානය මෙන්න මේ හේතුව නිසා ගෝචරයෙන් බුදට දෙවන්න ඉතා සුබයි එතකොට තුලා ලග්නේ ඔයාලට මේ බුද මාරුව කාලයේදී යහපත් ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ ඒ වගේම මෙතනත් සිකුරුත් එක්ක සංයෝග වෙලා තමයි බුද ඉන්නේ සිකුරුත් එක්ක සංයෝග වෙලා ඉන්න බුද පවුලේ සමගිය ඇති කරනවා දූදරු සම්බන්ධතා වර්ධනය කරනවා දූදරුවන් පිළිබඳව සතුට වෙන්න පුළුවන් හැකියාවක් හදනවා දූදරුවන්ගෙන් දියුණුව බලලා සතුට වෙන්න හැකියාව ලැබෙනවා ඒ වගේම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් මට්ටමකට එනවා ඒ විතරක් නෙමෙයි ගුප්ත කටයුතු වල නියැලෙන ඒ වගේම සෞන්දර්යාත්මක කටයුතු වල යෙදී ඉන්න තුලා ලග්නේ ඔයාලගේ ආදායම් තත්ත්වයත් වර්ධනය කරනවා විශේෂයෙන් බ්‍රෝකර් වැඩ ගුප්ත වැඩ මේ වයින් ලැබෙන ආදායම් වැඩි හැබැයි තුලා ලග්නේ ඔයාලට වියදම් පැත්තත් වැඩි වෙනවා ඒක පාලනය කරගන්න අමාරු වෙනවා අන්සතු දේ ලබා ගැනීමට තියෙන හැකියාව වැඩි වෙනවා වියදම් පාලනය කරගන්න අමාරු වෙනකොට වෙන්නේ පර්ස් එක හිස් වෙනවා පර්ස් එක හිස් වෙනකොට ඔයාලට මේ කාලය තුල මොනව ලැබුණත් වැඩක් නැහැ කියලා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි දරුවන්ගේ ජයග්‍රහණයන් පිළිබඳව සතුට වෙන්න පුළුවන් නිසා ඒවත් අමතක වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඔයාලගේ යම් යම් වැඩ කටයුතු පහුවෙලා තිබුණා නම්, නිවසේ වැඩ කටයුතු මගහැරිලා තිබුණා නම්, ඒවා ඉටු කරගන්න පුළුවන් කාලෙකුත් වෙනවා. මෙන්න මේ හේතුව නිසා තුලා ලග්නේ ඔයාලගේ කුටුම්බස්ථානයේ බුද ගමන් කරන කෙටි කාලය යහපත් කාලයක් කියලා තමයි පෙනී යන්නේ චික ලග්නය උච්චික ලග්නයට බුද මාරකයි මෙන්න මේ මාරක බුද ගෝචර ගමෙන් ලග්නස්ථානයට තමයි මේ 13 වෙනිදා එන්නේ ලග්නස්ථානයට බුද එනකොට ඔයාලගේ සිතුම් පැතුම් මුරණ්ඩු වෙන්න පුළුවන් ඒ වගේම
ඉදිරිතරගමක් වැඩි වගේ පේන්න පුළුවන්. හැබැයි බුද කියන්නේ ග්‍රහලව සුරතල. ඒක නිසා මේව කරන්න යන්නේ දඟකාරකම් වලින්. ඒක නිසා ඒවා ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න අමාරු වෙනවා. ඒ වගේම ඔයාලා කරන යම් යම් කටයුතු නිසා නඩු අබ වලට පැටලෙන්න පුළුවන්. අසල්වැසියන් සමග අමනාපකම් ඇති කරගන්න සිද්ධ වෙන කෙටි කාලයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඊටමත් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක් වෙනවා. ඒ වගේම මෙතන බුදේ එනකොට හිටියන සිකුරු ඒක නිසා සිකුරුත් එක්ක සංයෝග වෙන එකක් තමයි මෙතෙන්දි වෙන්නේ. මෙන්න මේ බුද සිකුරු සංයෝගය ලග්නයට සාමාන්‍යයෙන් හොඳ තත්වයක් නිර්මාණය කරන්නේ නැහැ. ලග්නයට බුද සිකුරු සංයෝගය හොඳ තත්වයක් නිර්මාණය කරන්නේ නැති වෙනකොට ඔයාලා කෙරෙහි සමාජයේ තවදුරටත් නිന്ദා අපහාස වර්ධනය වෙන තත්වයක් තමයි පේන්නේ. මොනතරම් හැකියාවන් තිබුණත් ඔයාලගේ ඒව පේන්නේ නැති කාලයක් බවට පත් වෙන්න පුළුවන්. කිසිම වැඩක් කරන්න බැරි කෙනෙක් කියලා කතා කරන්න පුළුවන්. ඒ නිසා සමිත සමාගම් වල පවුලේ රටේ තොටේ වැඩකට යුතු කරන උච්චික ලග්න හිමියන්ට මේ කෙටි කාලය තුල නියඬව නිසල්මනේ ඉන්න එක තමයි වඩාත් යහපත් වෙන්නේ. වඩාත් හොඳ වෙන්නේ. අනාගත අභිවෘද්ධියට හොඳ තත්ත්වයට පත් වෙන්නේ. ඒ වගේම මෙතන ඉන්න බුද සිකුරුත් එක්ක ඔයාලත් අනියම් සම්බන්ධතා සඳහා වුණත් යොමු කරන කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා යහපත් පෞල් ජීවිත ගත කරන්න ඕන කියන අදිෂ්ඨානයෙන් ඉන්නව නම් ඔයාලා වඩාත් කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක්ද වෙනවා. කෙසේ නමුත් බුද ගමන් කරන කාලය ලග්නයේ බැවින් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා දෙන්නේ නැති බව උච්චික ලග්නයේට පෙනී යනවා. ඇති වෙයි. ඒ නිසා ඉතාමත් කල්පනාවෙන් කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන් අසල්වැසියන් සමග ගනිදුණු කිරීමේදී, ව්‍යාපාර කටයුතු කිරීමේදී, ආදායම් තත්ත්වයන් වර්ධනය කර ගැනීමට යෑමේදී ඔයාලා ඉතාමත් කල්පනාව ප්‍රවදශීලීව කටයුතු කරන එක තමයි මේ කෙටි කාලය තුල හොඳ වෙන්නේ. ධනු ලග්නයට යෝගකාරක බුද. මෙන්න මේ යෝගකාරක බුද ගෝචර ගමනින් දොළොස්වැන්නට තමයි එන්නේ. මේ දොළොස්වැන්නට එන අවස්ථාවේ නැත්නම් එන වෙලාවේ මෙතන සිකුරුත් ඉන්නවා. දොළොස්වැන්නේ සිකුරු කියන්නේ අධිකාමයෙන් ගත කරන කාලයක් වෙනවා. හැබැයි මෙතෙන්ට බුදේමත් එක්කම ඒ තියෙන සල්ලාල ගති බොහෝ දුරට අඩු කරන තත්වයක් තමයි පේන්නේ. හරියට තනියෙන් ඉන්න කාන්තාවක් ඉන්න තැනකට තමන්ගේ පුතාව වගේ. ඒක නිසා එතකොට මේක යහපත් තත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා වැඩියෙන් වියදම් කරා නම් ඒ වියදම් පාලනය වෙනවා. වැඩියෙන් නැටුම් ගැන් වලට ගියා නම් ඒවා අඩු වෙනවා. වැඩියෙන් හෝටල් වලට ගිහිල්ලා කෑම බීම කෑවනම් ඒවත් අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අනියම් ඇසුරු සම්බන්ධතා ඒවත් ඔයාලගේ මෙතන ගමන් කරන බුදගේ කාලය තුල අඩු වෙනවා. බුද සිකුරු සංයෝගයෙන් ඒක වැඩි වුණත් අඩු වුණත් කලින් සිකුරු විතරක් හිටපු කාලය තුල ඔයාලා මීට වැඩිය අධිකාම සුකල්ලිකානු යෝගේ තමයි ගත කරලා තියෙන්නේ. ඒක නිසා මෙතන වියදම් ස්ථානය ඔයාලගේ වියදම් පාලනය වෙන තත්ත්වයක් තමයි එන්නේ. වියදම් පාලනය වෙනකොට පොකට්ටුව හිස් වෙනවා අඩුයි. හිස් වෙනවා අඩු වෙනකොට ඔයාලට වෙනදාට වඩා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ආගමානුකූලව කටයුතු කරන්න, විශේෂයෙන් පන්සලකට යන්න, වන්දනා ගමනක් යන්න ඔයාලගේ හිතට එන කාලයක් වෙනවා. මේක නිසා ඔයාලා මෙන්න මේ කෙටි කාලය තුල වන්දනා ගමන් අදා ගන්නවා. මේක විනෝද ගමනකට වැඩිය මේ බුද ගමන් කරන කාලේ වන්දනා ගමනක් වෙනවා. විනෝද ගමනක් ගිහිල්ලා සතුට වෙනවා වගේම වන්දනා ගමනක් ගියාම පින් රැස් කර ගන්නවා. මෙතන බුද ගමන් කරන කෙටි කාලේ ඔයාලට පින් රැස් වෙන යහපත් කාලයක් බවට තමයි පරිවර්තනය කරගන්න වෙන්නේ. මකර ලග්නය
मकर लग्नेट बुध शुभग्रहायक स्थान फलवत गोचर अयस्थानेट बुध शुभाय इतकोट मकर लग्न वालट शुभ काले अतमय मे काले निर्माण वेणी अलुत्तुम पेतुम अलुत् निर्माण करोन कील हंगीम काले अतमय मे काले एवगेम इकोलोस्वाण बुध शिखुर संयोग वेल गमन करोट वालट अलुत् हंगीम मेतिवेनवा अलुत् निर्माण करवा अलुत् अलुदेवागण इतने कोटे ये अलुत निर्माण एलियट आवत वाले वाइंग आदाय मार्ग लेबेन पुलवा ये आदाय मार्ग लेबेन कोटे वा यहाँ पच्चर करना पुलवांग है कि आवा कुत्ते है ना विशेष एम इकोलोस्यान ने बुद्ध का मंगर ना काले तुला में तो ना सिकुरु तीन ना आयस्तानी इन्ने सिकुरु ये वाके मायस्तानी इन्ने बुद्ध बुद्ध सिकुरु संयोगे में तो ना यहाँ पर तत्व अपने में निर्माण करानी කලාත්මක හැකියාවන් වර්ධනය කරන්න බලනවා කලාත්මක දේවල් ඉගෙන ගන්න බලන කටයුතු සලස්වනවා එතකොට ඒ වායෙන් ලැබෙන ආදායම වැඩි වෙනවා ඒ වායෙන් මෙන්න මේ හේතුව නිසාම ඔයාලට විදේශ ගමන් විදේශගත ආදායම් විදේශ රැකියා ලැබෙන්න පුළුවන් හැකියාව වැඩි ඒ කියන්නේ ඔයාලගේ බැංකු ගිණුම පිරෙන්නේ රුපියල් වලින් නෙමෙයි डोलर रोलिंग एन तल्ली वेलिंग एन पुलवां काले तमाय वेडी वेन्नी एक निशा मे काले आदायम तत्व वर्धनीय वेनवा आदायम तत्व वर्धने उनात वालात मे काले तुल राहस्त्रासियक नत्तं अंगारु टाइति रासिये ग्रहालो सेंपतियग रासिये तमाय इन्ने सिकुरु මෙතෙන්ට තමයි එන්නේ බුද මේව ටිකක් අඩු වෙනවා හැබැයි අඩු වුණත් බුද මෙතෙන්ට එනවත් එක්කම ඔයාලගේ තියෙන මනමාලකම් ටිකක් පාලනය වෙනවා ඒ වගේම මෙතන ගමන් කරන බුදගේ කාලය තුල ඔයාලගේ වඩාත් හොඳ තත්වයක් තමයි පෙනී යන්නේ කුඹ ලග්නේ ඔයාලගේ දහවැන්නට කර්මස්ථානයට ජීවත් වෙන මාර්ගය සලසන ස්ථානයට නැත්තම් රැකියා ස්ථානයට තමයි ගෝචර ගමනින් බුද එන්නේ බුද කුඹ ලග්නේට මාරක ග්‍රහයක ඒ වගේම බුදගේ ගෝචර ගමනින් මෙතෙන්ට පැමිණෙනවත් එක්කම මෙතන ගෝත්‍රගමනින් පැමිණෙන සිකුරුත් එතකොට දහවැන්නේ බුදු සිකුරු ඉන්න ඔයාලගේ රැකියා කටයුතු වඩා සාර්ථක වෙනවා වෙනදාට වැඩිය උනන්දුවෙන් වැඩ කරනවා විශේෂයෙන් කාන්තා පක්ෂයෙන් ඔයාලට වෙනදාට වැඩිය ආකර්ෂණයක් තියෙනවා ඒ නිසාම සේවා ස්ථානවලට යන්න ඕන කියන හැඟීම වැඩි වෙනවා වෙනදට වැඩිය උදෙන් සමහර විට රැකියා ස්ථානයට යන්න පුළුවන් වෙනදට වැඩිය වැඩි වෙලාවක් වැඩ කරන්න පුළුවන් ඒක නිසා ඔයාලගේ රැකියා දියුණුව මෙන්න මේ කෙටි කාලේ ඇති වෙන්න පුළුවන් මේ කෙටි කාලේ රැකියා දියුණුව ඇති වෙනවා කියන්නේ ඔයාලගේ අනාගත අභිවෘද්ධියට හොඳයි ඒක නිසාම ඔයාලගේ ආදායම් තත්ත්වය වර්ධනය වෙනවා රැකියා ස්ථානයේ වෙනදට වැඩිය වාරට වැඩි වේලාවක් වැඩ කරනකොට ආදායම් තත්ත්වය වර්ධනය කරනවා. ඒ වගේම ආයතන ප්‍රධානීන්ගෙන් ඔයාලට ලැබෙන්නේ ආයතන හිමිකරුවන්ගෙන් ලැබෙන්නේ ඔයාලට නම්බු නාම, ගරු නම්බු, ප්‍රශංසා ආදිය. ඒක නිසා බොහොම සතුටෙන් ගත කරන්න පුළුවන් කෙටි කාලයක් වෙනවා. ඒ වගේම මහන්සියල වැඩ කරන නිසා ඔයාලට ලැබෙන රුපියලද ඉතා හරිම සාධාරණ විදියට වියදම් කරන්න ලැබෙනවා මේ කාලේ බඩු මිලෙම ටිකක් අධික වුණත් වැඩිපුර ගණන් වුණත් ඔයාලා ලබා ගන්න පොඩි මුදලෙන් ඔයාලට ඒක ඉෂ්ට කර ගන්න පුළුවන් ඔයාලගේ වියදමට හරියන විදියට එහෙම නැත්නම් ඒ ලැබෙන පොඩි මුදල කළමනාකරණය කරගෙන
सार्थक जीवत्न पुलवां पशुमत्तम मिथन इन बुध निर्माण करान्ये एक दहावैन्नी बुध गमकर कुंभलग्ने वालट यहाँ काले अक्कील तमाय मे काले पेनीया मीनलग्ने वाले पूर्व पुण्यस्थान तमाय गोचरगमनी बुध इन्नी पूर्व पिन्नस्थान संसारे पिंग पेन्नुन तेन एवगेम नमवेन्नट बुध ए तरम यहा पच्चील किया हई मिथन स्थान पलवसे बलुआम हुदाय एक निशा मीन लग्ने वाला समाजे तुल गेदर असल्लसियन समग तीन अमनापकान दुरुकरला हुद सुवदशीलित्वेन जीवत्तेन पुलुवां कालयक वेनवा वेनदट वेडिय ओयाला केरेहि तीन गौरवे वेडि वेन्न पुलुवां ए वगेम आदायम तत्त्वय वर्धने वेन्न पुलुवां विशेषयेन्म मीन लग्ने वाला विदेशयान समग गनुदेनु करनवनां एवायिन आदायम लभेन कालयक वेन्न पुलुवां आधार उपकार लबा गन्न पुलुवां कालयक वेन्न पुलुवां विदेश संबंधता मत वाले गमट गेदरट निवाहनट यम यम देवाल त्यागभोग विधियट लभेन्न पुलुवां केटी कालयक वेन्न पुलुवां एक निसा मीन लग्ने वालट मे केटी कालय इतम चहपत्तमय निर्माण करण वित्तीय पेन्नी हई मीन लग्ने वाला अतम वस्तावल नमवेन्नी बुध दूधरुअन तरमा हितुवक्कार तत्वट पत्न पुलुवां कालयक वेनवा एक पिली बंद खनगाटुएंग इन्न अतमीट सिद्धवेन्ना वेनवा नमूत ये दूधरुअंगे अनागत यहापत्र कटयुतु करण कालयक तमय मे काल्य एवगेम मेतन इन्न सिकुरुत्तेक्क पूर्वपुण्यस्थाने इन्न बुध यहापत् प्रतिपल वगेम सिकुरुत्तेक्क गोचर वुणाम अयापत् वेन्नत् पुलुवां विशेषयेन्म कांतावन् सह दरुवन् पोडि पोडि अमनापकम् ऐति करगन्नत् पुलुवां एक निसा मे वेलावेदी तियेन एकम दे मीन लग्ने वाला ये पिलिबंदव वेडी अवधानयक् यमु कल्ला दरुवन् सह पौले बिरिंद संबंधव वेडी अवधानयकिन् कटयुतु करण एक ए वगेम मेतन इन्न बुध उसस अध्यापनेट ओन मार्ग वालट निर्माणय करणवा एक निसा तरंग विभाग वालट उसस अध्यापनेट ओन पशुबिम्म दागन्न एहेम सुदुसु पशुबिम निर्माणय करण निसा ए पिलिबंदव तवदानयेन कटयुतु करण एक इतामत् हुदाय अपि दैन कथा करे बुध गोचर गमनिन् गमन करणकोट एक एक लग्नयंट वगेम अपे रटटात् कोमद बलपान्नी कियला हैबै मेके ए विदियटम गन्न बै मोकद बुध कोहोम गमन करात् वाले उत्पत्ति हंदाहना मेन मे उत्पत्ति हंदाहने बुध इन्ने मुन बल कियला विशेष उच्च स्वक्षेत्र मूल त्रिकोण सम वितुरु सतुरु नीच सममूड उन्नवे बल इन्ने कियला एकत्तानुवतमाय मे प्रतिपल तीरने वेन्ने ए वगेम मे काले सेनसुरु राष्ट्र कलबल तीयनायट मे वगेम विनाग्रह बलपैम तीन आयट मेव विनाशन पुलवा एक निशा मेक सामान्य पोदुतत्वया एक सामान्य वालट में गलपेन विधियट मेक तेरु बेरुंग करगन्ना तमंगे हंदहान परीक्षा करगन्ना विनवा